ආයුබෝවන් ඔගලන් සියලු දෙනාටම New Things from London මගේ මේ YouTube channel එකට ඔගලන් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නෝ අද අපේ මාතෘකාව ඉතාම විශේෂිත වූ ඔගලන්ට රසවත් පුදුම වේදනවන මාතෘකාවක් වෙනවා නොඅනුමානයි ඉතින් මේකෙන් මේ වීඩියෝ එකෙන් ඔගලන්ගේ අතමිට සරු කරගන්න අලුත් මාර්ගයක් ගැන තමයි මම මේ කතා කරන්නේ ඔගලන්ට පේනව නේද මේ රූප රාමු වලින් මේ පේන්නේ මේ දලඹු වර්ගය මේ දලඹුවා තමයි මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Caterpillar Fungus කියලා මේ දලඹුවා දැන් මේ මැරිලා මේ ඔගලන්ට පේන්නේ මේක පොළොවෙන් තමයි ලබා ගන්නෙ පොළොවෙන් උඩට තමයි මේක මතුවෙලා ඉන්නේ හත්ක් ආකාරයට ඉතින් ඒක මේක ෆංගස් වර්ගයක් ඒ කියන්නේ පුස් වර්ගයක් දිලීරයක් ඉතින් හතු හැදෙන ක්‍රමයට තමයි මේක හැදෙන්නේ ඉතින් ලෝකේ ජනතාව මේක පාවිච්චි කරන්නේ හතු වර්ගයක් විදිහට මේක තමයි ලෝකේ මිල අධිකම හතු වර්ගය මේ Caterpillar Fungus කියන හතු වර්ගය ඉතින් මේක ප්‍රධානම මේකේ පරිභෝජකයා තමයි චීනේ අවුරුදු 5000 ගානක ඉඳලා ඒගොල්ලන්ගේ තියෙන ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට මේ මේ බෙහෙත මේකෙන් ගන්න මේ ස්ට්‍රැක් කරගන්න මේක තම්බලා සුප් එකක් විදිහට ඒගොල්ලන් මේකේ දියරේ තමයි පාලනය කරන්නේ ඉතින් ඒකෙන් මේගොල්ලන්ගේ තියෙනවා විශ්වාසය ඉතින් අපි දන්නේ මේක විශ්වාසයක් විදිහට තමයි කතා කරන්නේ මේ 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 Caterpillar Fungus එකෙන් මේ ගන්න යුෂෙන් ඒගොල්ලන්ගේ පිළිකා තනිකරම පිළිකා නාශකයක් කියලා විදිහට පාවිච්චි වෙනවා ඊළඟ ආයු කාලය වැඩි කරන ඉතාම දිව උසුවක් විදිහට තමයි මේක මේගොල්ලන්ගේ භාවිතයේ තියෙන්නේ ඒක තමයි මේක මෙච්චර ගණන් විදිහට ලෝකේ භාවිතා වෙන්නේ ඉතින් මේක දැනට මේ සම්බන්ධව කටයුතු කරන්නේ රටවල් කීපයයි ඉන්දියාව ඉන්දියාවෙත් උත්තර ප්‍රදේශ කෑල්ලේ හිමාලයේ ළඟ ඊළඟ ටිබෙට් නේපාලය ඒ වගේ රටවල් තමයි මේ ගැන මේක මේ මේ ක්‍රියාවලිය යෙදිලා ඉන්නේ. ඉතින් අපි මම මේ වීඩියෝ එක ඕගොල්ලන්ට ගේන්න ප්‍රධාන අරමුණ මේක ලංකාවේ අපිට කරන්න පුළුවන් වෙන්න ඕන අනිවාර්යයෙන්ම අපේ තියෙන දේශගුණික ලක්ෂණත් එක්ක බැලුවහම අනිවාර්යයෙන්ම මේක කරන්න පුළුවන් දෙයක් තමයි කියලා මට හිතෙනේ හිතුනේ. ඉතින් ඒකින්ද තමයි මම මේක ඕගොල්ලන්ට අරගෙන එන්නේ. අපි දැන් බලමු ලෝකෙ පුරාවට මේකේ මිල ගණන් කොහොමද කියලා. අපි වෙනදා වගේම මේ eBay එකේ ඉතින් වෙන කම්පැනිස් වල ඕන තරම් මේක විකුණනවා. ඒක මේ මේ මට මේ අපි හැමදාම මේ කතා කරන හින්දා මේ eBay එක එහෙම තමයි අපිට පළපුරුදු Amazon නැතුව මේ UK වල මේ ඇමරිකාවේ මේ ලෝකෙ පුරා ගක් ප්‍රයිවට් කම්පැනිස් වලින් තනි තනියෙන් මේක විකුණනවා. ඉතාම ඉහළ මිලකට ඒ වගේම පොඩි කතාවක් ඕගොල්ලන්ට කියන්න ඕන මේ මම කිව්වන්නේ මේ චීනේ තමයි මේකේ ප්‍රධාන ගැනුම්කරු. එතකොට අපි චීනෙත් එක්ක කොච්චර සම්බන්ධද චීනෙන් අපි බඩු ගන්නවා මිසක් අපි චීනයට බඩු යවන එක ගැන අපේ කිසිම එච්චර අදහසක් නැහැ. අපි ඒක පුළුවන් තරම් උත්සාහ ගන්න ඕන. චීනේ ඉන්දියාව කියන්නේ මේ ලෝකේ ජනගහනේ වැඩිම රටවල් දෙක. ඉතින් හොඳම පරිභෝජන ජනතාවක් ඉන්න ප්‍රදේශ දෙකක්. ඉතින් අපි ලංකාවට හරියට මොලේ කල්පනා කරලා කරොත් චීනයටයි ඉන්දියාවටයි විතරක් බඩු යවුවාම අපේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්. ඒක ගැනත් ඕගොල්ලන් හිතන්න පොඩි අතුරු කතාවක්. ඉතින් බලන්න දැන් මේ eBay එකේ මේ සර්ච් කරාම මේ වැටෙන මිල ගණන් මේ අපි එක දැන් මෙතන ඕගොල්ලන්ට වෙන්දා කිව්වා වගේ මේ මෙතන මේක ෆිල්ටර් කරලා අපිට ගන්න පුළුවන් හරියටම මේක විකිණලා තියෙන විදිය හොයාගන්න මේ සෝල්ඩ් අයිටම් කියන එක ක්ලික් කරාම අපිට වැටෙනවා මේ මේක විකුණපු සෙලර්ස් ලගේ විස්තරේ මේ දැන් මාර්තු
29 වෙනිදා තමයි මෙයා විකුණලා තියෙන්නේ. අපි ආව ඇරලා බලමු. එසෙල ඒ වගේම දැන් මේකේ බයි ප්‍රොඩක්ට්ස් හුඟක් තියෙනවා වගේ පේනවා. ඉතින් ඒ ගැන ඕගොල්ලන් වෙනම විස්තර හොයලා ගන්න. මේ මම අද කතා කරන්නේ මේ මේ කෙලින්ම මේ මේ පණු වගේම වෙළඳාම ගැන. එතකොට මේකට වැලියු එක ඇඩ් කරලා වෙලා කැප්සූල් ටැබ්ලට් ඒ වගේ හුඟක් දේවල් නිෂ්පාදනය කරනවා. ඒ ගැනත් ඕගොල්ලන්ට නිරීක්ෂණය කරලා පරීක්ෂණය කරලා බලන්න පුළුවන් ඉන්ටර්නෙට් එක හරහා කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. දැන් නිකන් අපි බලමු 10 pieces. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ මේ එක කෑල්ලක් ග්‍රෑම් භාගයක් වගේ තමයි බර. බලමු අපි මේ මේසෙල කෙනෙක්ගෙන් කොහොමද කියලා මේ බර දාලා තියෙන කෙනෙක්ගෙන්. ඔව් 1 ග්‍රෑම් එතකොට 1 ග්‍රෑම් මේකට කොච්චරක් අයිති වෙනවා කියලාද කියන්නේ. ඔව් මේ කෑලි දෙකක් තුනක් අතර තමයි 1 ග්‍රෑම් මේකට අයිති වෙන්නේ. අපි කෑලි දෙකක් කියලා අපි නිකන් ගමු කොහොමද අපේ ගාන හදා ගන්න ඕනේ හින්දා. ඉතින් මෙතන ඩොලර් 24.99 අද ඩොලර් එකට වැටලා තිබ්බා රුපියල් 300ක් ලංකාවේ සල්ලි වලින්. එතකොට ග්‍රෑම් ගන්න දාලා තිබ්බ. ඔව් ග්‍රෑම් එකක් ඩොලර් 24.99යි. 24.99 වැඩි කිරීම 300යි ලංකාවේ සල්ලි වලින්. මේ ග්‍රෑම් එකක් රුපියල් 7497ක් වෙනවා. මේක 1000ෙන් වැඩි කරොත් sorry විසි 24.99 වැඩි කිරීම 300යි වැඩි කිරීම 1000යි රුපියල් 74,97,000ක් වෙනවා කිලෝ එකක්. ඔන්න බලන්න විකිනෙන ගණන්. ඉතින් මේ මේවත් ඒ වගේ මේ eBay එකේ තව සෙල කෙනෙක්ගේ කොහොමද කියලා ග්‍රෑම් ගන්න දාලා තියෙන කෙනෙක්ගේ ග්‍රෑම් 5ක් 39.790යි. එතකොට 39.790 වැඩි කිරීම 300 11,970යි ග්‍රෑම් 5ක්. එතකොට මේක වැඩි කිරීම 2ක් වුණොත් ග්‍රෑම් 10ක් 23,940යි. එතකොට මේ ග්‍රෑම් 10ක්. එතකොට කිලෝ එකට අපි හදමු මේක ග්‍රෑම් 10යි. මේක වැඩි කිරීම තව 10කින් 239,400ක් වෙනවා ග්‍රෑම් 100ක්. මේක වැඩි කිරීම 10 වුණොත් 23,94,000ක් වෙනවා මේ සෙලර්ගේ. එතකොට ඔව් 23,94,000යි. හරි. ඉතින් එහෙම එක එක ගණන් වලට කොහොම වුණත් අධිකම මිල ගණන් වලට රත්තරන් වලටත් වැඩිය ගණන් වලට වගේ විකිනෙන්නේ. මේ බලන්න ග්‍රෑම් 5ක් මෙතන ඩොලර්ස් 77.99යි. ඕගොල්ලෝ වැඩි කරලා බලා ගන්න ඕමුනා නම් මෙතන ග්‍රෑම් 10ක් ඩොලර්ස් 145යි. ඉතින් මේ ඉට්ස් කියන කම්පැනි එකේ මෙතන නම් පවුම් වලින් මේක 1,725කින් තව වැඩි කරන්න ඕන ඩොලර්ස් වෙන්න. ඉතින් ඒ වගේ ඕගොල්ලන්ට මේ මිල ගණන් සසඳනා බලා ගන්න. මේ සෙල්ලර්ගේ බලන්න පවුම් 185.77ක් වෙනවා ග්‍රෑම් 5ක්. හරි. එතකොට ඩොලර් පවුමට ඩොලර් වැටෙනවා 1.725ක් වැටෙනවා එක පවුමකට. එතකොට 185 වැඩි කිරීම 1,725 සමානයි ඩොලර් 231ක් වෙනවා ග්‍රෑම් 5ක්. හරි. එතකොට මේක ග්‍රෑම් කිලෝ එකට අපි බලමු ග්‍රෑම් 5යි. මේක වැඩි කරනවා 2කින්. එතකොට ග්‍රෑම් 10යි. මේක වැඩි කරනවා ආපහු 10ෙන්. එතකොට ග්‍රෑම් 100යි. මේක වැඩි කරනවා ආපහු 10ෙන් කිලෝ එකයි. 46,250ක් වැටෙනවා කිලෝ එකට. ඉතින් ඒ වගේ අධික මිල ගණන් වලට ලෝකෙ පුරාවට විකිනන ඕගලන්ට ඕන තරම් හොයලා බලන්න පුළුවන් මේ කොහොමද විකිනෙන්නේ කියලා.
ඉතින් මේ සලබයා මේ ෆංගස් එක හැදෙන මේ ජීවන චක්‍රය තමයි මේ මේ පෙන්නලා තියෙන්නේ. ඉස්සල්ලාම මේ මෙයා සලබයක් විදිහට තමයි අපේ සාමාන්‍යයෙන් ඔය සමනලයා පරිණත වෙලා දලඹුවාට පත් වෙන්න ඉස්සල්ලා ඌ සලබයක් විදිහටනේ අපි කතා කරන්නේ. මේ සලබයා තමයි මේ මෙතන පෙන්නන්නේ. එයා එතකොට බිත්තර දානවා මෙහෙම. ඊට පස්සේ දලඹුවෙක් හැදෙනවා. මේ දලඹුවා මේ ග්‍රාස් වල පොළවේ තියෙන තනකොළ වල තමයි මෙයා බිත්තර දාන්නේ. ඉතින් වෙන දලඹුව වගේ එයා කොළ අතු කාලා කොළ පත්‍රවල කාලා කොළේම ජීවත් වෙන එක්කෙනෙක් නෙමෙයි. මෙයා පස්සේ යටට රිංගනවා. ඒක තමයි මෙයාගේ තියෙන විශේෂත්වය. ඊට පස්සේ මෙතෙන්දී මෙයාගේ ඇඟට දිලීරයක් ඇතුල් වෙනවා. මේ පස්සේ තියෙන දිලීරය විශේෂ වූ දිලීර වර්ගයක්. එතකොට මේ දිලීර වර්ගය මේ මුළු සතාවම ආක්‍රමණය කරමින් හිමින් හිමින් ඌව නතු කරගන්නවා. මේ දිලීරය වැඩිලා මුළු සතාම ආක්‍රමණය කරගන්නවා. ඒ එක්කම මෙයාගේ හිසෙන් එනවා මේ දුඹුරු පාටට මේ වගේ අණ්ඩ වගේ කෑල්ලක්. මේක මෙහෙම ඇවිල්ලා මේක පොළොවෙන් උඩට මතු වෙනවා. මේ මතු වුණාම මෙතනින් පිට කරනවා මෙයාගේ බීජාණු. හරි, ආපහු මේ චක්‍රයේ මේ බීජාණු ටික මෙයාගේ ගෑනු සතෙක් හරි පිරිමි සතෙකුට හරි එක්කව වෙලා ඒ වගේ බීජ ඔහොම තමයි දිගටම මේ වැඩේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒක මම ඕගොල්ලන්ට මේ ගෙනල්ලා පෙන්නුවේ මේ ගැන ඕගොල්ලන් අදහසක් යම් කිසි එක්කෙනෙක් ආශාවක් කැමැත්තක් තියෙනවා නම් මේකත් අයිඩියා එක ගන්න පුළුවන් කියලා. දැන් මේ රූපරාමුවෙන් ඕගොල්ලන්ට පේනව නේද මේ අර මේ කැටපිලර් ෆංගස් හදන මේ දලඹුවාගේ ජීවන චක්‍රය නැවත වතාවක් තමයි මේ රූපරාමුවෙන් පෙන්නන්නේ. ලොකු සලබයා කොහොමද ඉන්නේ කියලා මේ සලබයා අපිට මට ලංකාවේ දැකලා පුරුදුයි වගේ ඕගොල්ලන් පරීක්ෂාවෙන් ඉන්න ඕගොල්ලන්ගේ වටපිටාවේ මේ වගේ එකෙක් ඉන්නවද කියලා ඕගොල්ලන් ඉතින් ඕකට ගිහිල්ලා ඕගොල්ලන් විශේෂයෙන් මේ විශ්වවිද්‍යාල ඒ වගේ පද්ධති හම්බ වෙලා රජයේ ආයතන වලින් මේ වගේ විමසීම් කරන්න මේවා තමයි රටට කෙරෙන්න ඕන වැඩ. ඉතින් දැන් මෙතන කරන්නේ මේ රිසර්ච් ගේට් කියන මේ ජර්නල් එකෙන් තමයි මේක ප්‍රසිද්ධ කරලා තියෙන්නේ. මම මේක ලින්ක් එක ඕගලන්ට දාන්නම්. ඒක හොඳට කියවලා බලන්න. ඒකේ හොඳ ගත යුතු විස්තර ටිකක් තියෙනවා. මේ සලබයා මේ ගැඩවිලා වෙලා මේ අලුතෙන් ගැඩවිලා මේ සෝරි දලඹුවා වුණ ගමන් අලුත් දලඹුවා ඊට පස්සේ තමයි මම පරිණත වෙලා මේ පොළොව ඇතුලේ ඉන්න ආකාරය තමයි පෙන්වන්නේ. දැන් මෙතන තමයි මේ අර වැඩිහිටි සලබයන් අල්ලන මේ ට්‍රැප් එකක් තමයි මේ උගුලක් තමයි මේ නේපාල් වල මේ අටවලා තියෙන්නේ. ඉතින් ඒකත් මේ ඒගොල්ලන් මේකෙන් උපරිම ප්‍රයෝජනේ ගනිමින් පවතිනවා. ඉතින් දැන් මෙතන ඕගොල්ලන්ට පෙන්වන්න ඕන ඔව් මෙන්න මෙතන ඔන්න බලන්න මේ ටිබෙට් වල බූතානයේ නේපාලයේ මේ දලඹු දිලීර වගා කිරීම සහ වාණිජකරණය පිළිබඳ දල විශ්ලේෂණයක්. ඒ කියන්නේ මේගොල්ලන් මේ වැඩේට බැහැලා මේක ගෘහාසිතව හෝ ග්‍රාමීය මට්ටමින් මේ නිෂ්පාදනයට මේගොල්ලන් වැඩේට මේ පටන්ගෙන තියෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ මේක කොපි කරලා අපේ වැඩේ ඉදිරියට කරගෙන යන්න. ඉතින් මම මේක ආයි කියන්නේ මේ ලින්ක් එක දාන්නම්. ඕගොල්ලන් මේක හොඳට කියවන්න. මේකේ තියෙනවා A to Z මේකේ වැඩේ කරගන්නේ කොහොමද කියලා. ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඕගොල්ලන්ට මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේකෙන් ඕගොල්ලන් මේ වීඩියෝ එක ගැන සතුටුදායක නම් කරුණාකරලා මගේ මේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න, අනිත් ඒගොල්ලන්ටත් මේක ෂෙයා කරන්න. ඕගොල්ලන්ට සුබ අනාගතයක්. ජය වේවා.